Hi guys, ඉතින් කොහමද? සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම අලුත් වීඩියෝ එකට. ඉතින් මේ ගැජට් එක හදපේටිය තමයි අද කියලා දෙන්න යන්නේ වීඩියෝ එකෙන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම channel එකට build එකකට ගියා අලුතෙන් පොඩි ඩයි item එකකට. ඉතින් මේකට මම පාවිච්චි කළා ape gedara tibba paang kapana diye ehttama kiwoth me parana liyak habai ogalanda puluwan tikak ganagama parana lalika lallak mekata choose karaganna e wage ma meke hari meda rawumak aragena ithin eka kawakatten karaganna puluwan api ithin ekata me widita thamai use kale ithin machine mukuth na machine mukun kapa gatte na api kapa gatte kelimma kiyeten පුළුවන් විදියට හැම පැත්තෙම කපා ගත්ත කාටරි මැෂිමක් තියෙනවා නම් ගෙදර මේක රවුමට ලස්සන කපා ගන්න පුළුවන්. ඉතින් මේ හරිය තියෙන්නේ කපා ගන්න විදිහ. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ කිසිම මේ කියන්නේ ගෙදර තියෙන මේ බඩු වලින් කපා ගන්න විදිය තමයි. ඉතින් කපා ගන්න කියන්නේ ගෙදර තියෙන බඩු වලින්ම මේ වැඩේ කරගන්න විදිය තමයි. ඉතින් අපේ channel එකේ ගොඩක් දුරට තියෙන මැෂින් පාවිච්චි නොකර ඉතින් ටිකක් මේකට වෙලා ගියා පැයක් වගේ ගියා අපිට මේ කපලා රවුමක් විදියට වෙයින්ද ගන්න ඉතින් ඔක තමයි මෙතන වෙන්නේ මේ වීඩියෝ ක්ලිප් එකේ හරි දැන් ඔයගලන්ට පේනවා ඇති රවුමක් විදියට පේනවා මේක දැන් ඉතින් තියෙන්නේ ගාණ්ඩ තමයි පුළුවන් පුළුවන් ටික ආයි චුටි චුට්ට කපා ගත කීයදෙම අපි කවුද මේක මතක් කරන්න ඕනේ අපි දමිත අයියා ඒ කියන්නේ දැන් රැවුල් අයියා කියලා කියන්න බෑ මොකද රැවුල නෑ මහත්තයාගේ දැන් අපි කියමු ඉතින් දිමිත්‍රි බ්‍රෝ අපි ඉතින් ගොඩේනේ දමිත අයියා කිව්වොත් ඒකෙන්ද අපි දිමිත්‍රි බ්‍රෝ තමයි මේ වැඩේ ලස්සන්ට කළේ දිමිත්‍රි ඒ කියන්නේ දමිත අයියා අපි මම දන්නේ පැය 3ක් විතර කාලයක් අපි මේක පොලිෂ් කළා පොලිෂ් නෙමෙයි ඒක කියන්නේ මොකද්ද වැලිකොලෙන් ගාන එක කපන එක ඊළඟට ඔය ඔක්කොටම පැය 3ක් විතර අපිට ගියා ඒක හරියට රවුම ගන්න ඉතින් ඔයාලට පුළුවන් මේකට රෆ්ලි අහු වෙන කියන්නේ පොඩ්ඩක් හොඳට කට්ටර කැපෙන කොලයක් පාවිච්චි කරන්න මට මතක විදිහට අපි ගත්තේ 160 සයිස් එකේ වැලිකොලයක්. ඉතින් ඔයාලට වෙන දෙයක් මගේ අර චූටි ලයිට් එකක් තියාගෙන අපිට ඇතිස්සේ එන ගේමක් දීලා මේක කොහම රවුමට එන්න කපා ගත්තා. කපා ගත්තට මේ මොකද්ද කියන්නේ හැඩේ ගත්තා. ඉතින් අපි ඉතින් හැඩේ ගත්තා මේ රවුමක් වගේ පේන්න ඉතින්. කොහමද අන්තිමට අපි පැය 3කට පස්සේ අර ලස්සන්ට ලස්සන නෙවෙයි අර කැතර තිබ්බ පාන් ලෑල්ල කොහමරි මේ බිල්ඩ් එකේ බේස් එකට වැටෙන රවුම විදියට අපි ගත්තා. තව දෙයක් තමයි මේක පුළුවන් තරම් දැන් ඉක තිබ්බේ වෙන කළුප කැත පාටර තිබ්බේ පුළුවන් තරම් ගාන්න ගාන්න ගාලා ගාලා පොඩි තුනි කඩදාසියකින් පොඩි තුනි වැලි කොලයකින් අල්ලන්න. එතකොට හොඳ ස්මූත් එකක් එනවා ඒ ලීයට. ඒ වගේ හොඳ පෙනුමක් එනවා ලෑල්ල දෙපැත්තම ගෑවම. ඉතින් අන්තිමට අපිට මේ පාවිච්චි කරන්න උනා මේ වගේ අඩු P100 කියලා ඕනන්ට පුළුවන් හાર્ඩ්වෙයාර් එකෙන් ඉල්ලන්න තුනීම වැලි කොලයක්. ඒ වැලි කොලෙත් ගෑවම තියෙන ෂයින් එක ෂයින් එක කියන්නේ අත ගන්නකොට තේරෙනවා මේ එකේ අර ගේජ් ඔක්කොම රෆ්ලි ගතිය නැති වෙලා යනවා. ඒක ඕලන්ට පුළුවන් ඒකත් පාවිච්චි කරන්න මේ වැඩේට පොඩ්ඩක් මහන්සි වෙන්න උනා. ඒක නම් ඇත්තටම ගුවත මොකද රවුමක් මැෂින් යන්නේ නැතුව කපනවා කියන්නේ හරිම අමාරුයි. ඉතින් ඒ ටික තමයි මෙතන වෙන්නේ. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අර කැතර තිබ්බ මේ ප්‍රාන් ලෑල්ල දැන් ලස්සන රවුමක් වගේ පේන්න තියෙනවා. කොච්චර ලස්සනද කියනවා රෑට පේන පුර හඳ වගේ තමයි ඉතින් මහත්තයෝ. ඔගලන්ට පුළුවන් මේ වීඩියෝ ෂයින් කරලා ගන්න බෝඩ් ලෑල්ලක් මේ වගේ ඝනකම තිබ්බත් හරි මිලිමීටර් 10ක් 10ක් නෙමෙයි සෙන්ටිමීටර් 2ක් වගේ දිගයි මේ පල්ල තියෙනවා. මේ වලට පේනවා ඇති රවුම හරියටම තියෙනවා. මේ ඔක්කොම මැෂිමක් නැතුව කපපු ලෑල්ලක්. කොහොමද ඉස්සර මිනිස්සු ඉතින් මැෂින් භාවිතා කරන්නේ නැහැ නැත්තම කිව්වොත්.
ඊට පස්සේ අපිට ඕන මේ වගේ මේක අඟල් බාගේ පොලු දෙකක් පොඩක් කපන්න පුළුවන් පොලු පොලු කැලි දෙයක් ගන්න තී දෙකක් අපිට පෑනක් ඕන ඊට පස්සේ මොනවාද ටේපයක් ඕන නා ටේප් එකේදී මෙච්චර දිග ඕනේ නැහැ පොඩි ටේප් කැලක් ගන්න ඊට පස්සේ මෙන්න මේ වගේ අයිටම් එක මේ අයිටම් එක තියෙන ඔලට අඩෝලක් විතර පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි අඩෝල් තියෙනවනේ මේ වගේ එකක් දා ගන්න පුළුවන් මම දන්නේ නැහැ මේකට කියන නම මට නම ඉන්නේ නැහැ මේ වෙනකොට ඊට පස්සේ දෙපැත්ත එක ටිකක් බැලන්ස් නැති හින්දා අපි දෙපැත්ත කපාගෙන බැලන්ස් කරගන්න එක තමයි මෙතන වෙන්නේ. ඉතින් අපි ඒකටත් සෙට් වෙලා බලමු. ඊට පස්සේ ඉතින් ඒක අර උඩ Z88 තියෙන කෑල්ල තමයි මේ කපා ගන්න. Z88 උඩ කෑල්ලයි ඊට පස්සේ මැද අර කන්දර සෙට් වෙන කෑල්ලයි තමයි මෙතින් කපා ගත්තේ අපි. ඒකත් අර රවුම වගේ තියෙන කෑල්ල වගේ හොඳට ෂයින් කරගන්න ඕනේ. නැත්නම් මේ තියෙන විදිහ කැතයිනේ. ඇනක් ගහලා තිබි මේකේ. ඒ කියන්නේ මේ ඔක්කොම හරියට කරගන්න ඕනේ. අපි ඉතින් Z එකේ කඳ කෑල්ලට අපි දිග ගත්තා 15ක්. අඟල් 15ක් දිග වෙන්න ගොඩාක් උස කරන්නත් බෑ. මොකද මේක ටේබල් ලෑම්ප් එකක් විදිහට යූස් කරන හින්දා ඉතින් ලොකු උසක් තියන්න බෑ. ඊට පස්සේ අග ඒ කඳේ කෑල්ලේ අග කොටස අපි පොඩ්ඩක් ඇන්ගල් එකට කපා ගන්න ඕනේ. පොඩ අංශක 40කට 45කට වගේ. මොකද ඒක ඉතින් අකුර වගේ ඇන්ගල් වෙන්න. ඉතින් ඒකත් කපලා පොඩක් මැදලා අපි ඉතින් තියලා බැලුවා. උලන්න පේන ඇති පොඩි ඇන්ගල් එකක් තමයි එතන වෙන්නේ. ඔලන්නත් පුළුවන් දෙපැත්ත ෂේප් වෙන විදිහට ඇන්ගල් කරලා තියෙන. නැත්නම් ඔලන්න කිලිම තියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නේ නැහැ. ඔලන්නගේ ඩිසයින් එක අනුව තමයි ඒක. ඔලන්න පේනවා ඉතින් මෙන්න මේ විදිහට තියලා තමයි අපි කඳ කෑල්ල සෙට් කරගත්තේ. ඊට පස්සේ කඳේ පොඩි කට් එකක් තියාගත්තා. මොකද අර Z එක අපි ඉස්සරහට ඉඳන් හිටියේ උස් පහත් කර කර කරන්න පුළුවන් විදිහ ලයිට් එක. මට පේනවා මේ ලයිට් එක ඕනම ත්‍රිවිල් කඩේකින් ත්‍රිවිල් ඔය ගැජට් ටයි කරන්නේ ඒ වගේ කඩේකින් හරි නැත්නම් ලයිට් තියෙන කඩේකින් ඕලන්ට ඉල්ලන්න පුළුවන් QT LED ස්ට්‍රිප් එකක් දෙන්න කියලා. මේක ස්ට්‍රිප් එකක් වත් හරි ලයිට් තුනයි තියෙන හොඳට වොට් 12ක එළියත් එනවා. ඔයාලට පේනවා දැන් උඩ කෑල්ලේ පොඩි මෙකනිසම් එකක් තියෙන මෙකනිසම් එක නෙමෙයි ඒක පොඩි කට් එකක් තියෙන කපා ගන්න ඕනේ. අපි ඉතින් ඒකත් කිසිම මැෂිමන් නැහැ. අපිට තියෙන ටූල්ස් වලින් තමයි අපි ඒක කපා ගත්තේ. මැද හාර ගත්තා. ඒකටත් මම ඉතින් පැයක් විතර කාලයක් ගියා අපිට. හරි හරියට බැලුවොත් අපිට මේ වැඩේට ගියා මම ඉතින් පැය 6ක කාලයක් ගියා එක දිගට. අපි මේ වැඩේ එක දිගට කළා. මොකද වීඩියෝ එකත් එකපාර කරන්න ඕන නිසා. ඊටත් අපි වයර් එක දාගන්න උනා. මොකද ඒක උඩින් ගේන්න බෑ. ඒක ලී ඇතුලෙම ගේන්න ඕන නිසා අපි ඒකට පොඩි කානුවක් කැපුවා. ඒ කානුව කපට ගත්ත අපි කියතෙන් කපා ගත්තේ. මොකද මේ ලස්සනට එන්න ඕන නිසා ටික බකල් බකල් ගතිය නැති වෙන්න. වඩ දැන් පේනවා ඇති කානුවත් කපාගෙන මැද ලයිට් එකේ කානුවත් කපාගෙන ලිය තියෙන තමයි ඉතින් අපි ඒකත් ටක් ගාලා බලමු. මේ කැලට ඕගලන්ට රිල් එකක් පාවිච්චි කරන්න වෙනවද කියලා හිතෙනවා මට. මොකද මේ ඒකල ටික කමාරි කපා ගන්න. මොකද ස්විච් එක බස් ගන්න පුළුවන් ඉතින් ලස්සනට කැපෙන්න ඕනේ ඇතුළ. දැන් අපිට පේනවා ඕගලන්ට පේනවා ඇති මේ ස්විච් එක මෙන් දැම්මාම තියෙන විදිය. මෙතනින් තමයි මේන් ටේබල් ලෑම්ප් එකේ ස්විච් එක තියෙන්නේ. ඉතින් අනිත් පැත්ත හැරෙව්වොත් අනිත් පැත්තෙත් පොඩි කානුවක් කපා ගත්තා. හැම ස්විච් එකේම වයර් එක ඒ කානුව හරහා යන්න ඕගලන්ට පේනවා ඇති මේ බැස් වයර් එක බැස්සුවාම ඇතුළට බහින විදියට කානුවක් කපා ගත්තා. එතකොට සර්කිට් වයර් නිසා චූට්ටක් ඇති ඇතුළට බහිනවා පට ගාලා. ඉතින් ඔයාලට ඒක යූස් කරගන්න පුළුවන් පොඩි මේකක් විදියට. ඉතින් දැන් දීනේ ඉතින් පුතේ ඔක්කොම ටික ගා ගන්න කිව්වේ මේ මැද ගන්න. ඉතින් අපි දිමිත්‍රිගෝ දාගෙන දත කාගෙන ගාන සිද්ධි ටික තමයි දිනේ. ඉතින් අපි ඒ ටිකත් මන්ට ඉක්මනට බලමු. හරි අපි සෙට් වෙලා ඉන්නවා. දැන්
මොකක් දෙකරි කියන මේකෙත් එපාම කරපු වැඩේ තමයි ඉතින් වයරින් කරන එක වහලුක වයරින් නැන්නේ මේකේ තියෙන ඉතින් සාමාන්‍යයෙන් විදියට ස්විච් දෙකට වයර් දෙක ගිහිල්ලා කෙලිම කරන්ට් එකගෙන වයර් එක මොකක් දෙකරි කියන අයියෝ පැටලෙනවා මහත්තයෝ මේ ස්විච් එකට ධන ලයින් එක කඩලා දීලා රින් ලයින් එක ලයිට් එකට කෙලින්ම යවනවා මේක ඉතින් සාමාන්‍ය දෙයක් නේ ස්විච් එකක් ලයිට් එකක් දාගන්න දැන් නැත්නම් ඉතින් ගිහිල්ලා ගගේ පයින් කරන් දෙන්නේ හරිද මේ දෙකේම අපි වයර් ගත්තා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ස්විච් දෙකටම වයර් ගියා, ස්විච් ලයිට් දෙකටම වයර් ගියා. ඒ කියන්නේ අපි කඩලා දුන්නේ දෙකම එකටම ඇවිල්ලා තමයි මේන් යුනිට් එකට දුන්නේ. ඒක පාස් කළා. දැන් මෙහෙම やっ තියෙනවා. දැන් පාස්න එකත් මැෂින් එකක් කියලා කියවන්න එපා. මේ මහත්වෝ මේ පාස්න්න නැතුව නිකන් මූට්ටුවක් දාලා තියන්නත් පුළුවන්. අපි ඉතින් පෑස්වා ඉතින් අපි ගාව පාස්න එකක් තිබ්බේ හින්දා. ඇත්තම ගොස්. ඉතින් ඒ සිද්ධිය තමයි මේ ටිකේ වෙන්නේ. ඉතින් වයරින් කරපුවම කොච්චර ලස්සනද පේනද බලන්න. ලස්සනට අර සානුවදී කියනවා. ඇත්තම ගොස්. ඔන්න දැන් ඔය විදිහට තමයි පොප් අප් බටන් එකයි ස්විච් එකයි දෙකම තියෙන්නේ අර උඩට ආපු වයර් එක වෙන්නේ අර මැද ලයිට් එක කැරකෙනෙහි කරන්ට් එක එන ලයින් එක. එතස අපි කෝකටත් කියලා සුපර් ග්ලූ ටීකුත් යූස් කළා අර උඩ කෑල්ලට ඔය කඩවටේ කියලා. එතස ඔයගොල්ලන්ට පේනද හැමතැනම කාණු තියෙන්නේ උඩ යන ලයින් එකෙත් කාණුවක් තියෙන්නේ මැද හිලක් විදලා ලස්සනට පිළිවෙලට ලයිට් එකට අපි කරන්ට් එක වයරින් එක කළා. එතස කාණුට බස්සලා ඒක පේන්න තියෙන වයර් පේන්න තියෙන වැඩේ කළා. මොකද ඒකට තමයි නීට්නස් එක තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් අන්තිමට ඔහම තමයි පේන්නේ. ඊට පස්සේ දින ඉතින් ගා ගන්න සීන් එක අර ඉස්සලා සිප්පේන ගෑවේ. දැන් ඉතින් සුපිරියට ගා ගන්න තමයි තියෙන්නේ. හරි. ඊට කලින් අපි පුටි යූස් කළා. පුටි කියන්නේ මේක වුඩ් පුටි. කියන්නේ එළිය වලටම අවශ්‍ය පුටි ටිකක් ඔය වයර් කැලි වහ ගන්න. ඒ ටික තමයි මෙතන වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හાર્ඩ්වෙයාර් එකෙන් ඉල්ල ගන්න වුඩ් පුටි. නිකන් අර මොකද කියන්නේ බිත්ති වල ගන්න පුටි නෙමෙයි වුඩ් පුටි. හරිද? ඔයගොල්ලන්ට ඒක යූස් කරන්න පුළුවන් කාඩ් එකක් මොකද්ද ඒ ATM කාඩ් එකක් හරි මොකක් හරි හොඳ කාඩ් අද කාඩ් එකකින් යූස් කරන්න බෑ නැත්නම් ඇඟිල්ලෙන් භාවිතා කරන්නකෝ. ඊට පස්සේ පහුවදා උදී අපි ඉතින් පුටි ටික වේලනගන් ඉඳලා පුටි ටික කපන වැඩේ තමයි මෙතන වෙන්නේ. ඉතින් ඒකටත් පැයක් විතර ගියා. ඉතින් ඔයාලන්ට මෙන්න මේ මොකද්ද මේකට කියන්නේ මේකට මුචින්නේ මේකට කියන නම දන්න අපි මීන අපේ ගෙදර බල්ලා උඹේ හබුන් කන ගමන් හිටියේ. ඉතින් නයිසා ඒ කියන්නේ අපේ බල්ලා ඕවා කන්නේ නෑනේ. යකඩ අපි බල්ලට යකඩ නෑ. යකඩ ටිකක් කන්න දුන්නාම උන් කන්නේ නෑ මොගලුට. මේ ඊට පස්සේ මේ ඔන්න ඔය ඔකිනුත් ඌරලා කපන්න පුළුවන්. මොනට පේන නැති ඒකේ ෂයින් එක එනකොට මාරම ලස්සනට තිබ්බ ලීය නෙමෙයි අන්තිමට එන්නේ. හොඳටම අර මොකක්ද ඒ කියන්නේ ස්විච් වල වටේ පුටි ගාපු තැන් හොඳට කපා ගන්න ඕනේ. අර ඝනකම 160 180 කොලෙන් කපා ගන්න ඕනේ. කපා ගත්තට පස්සේ හොඳට පොලිෂ් ගා ගන්න පුළුවන් ලස්සන එනවා. ඊට පස්සේ ඔන්න මෙන්නද මේ ඊට පස්සේ පොඩි මේ වගේ ලීයෙන් පොඩි කෑල්ලක් කපා ගන්න ත්‍රිකෝණයක්. මොකද හෙඩ්සෙට් එක උඩ නවනකොට රෝල් වෙලා එනවා උක. හරිද? ඒකෙන්ද ඔය පැත්තට වර වෙන්න මේ ඔය ගැජට් එකයි කළොත් ඔයගොල්ලෝ තේින්නේ නැතිනේ උස්සනකොට අරකට ඇවිල්ලා සෙට් වෙනවා. මේ දෙක වැටෙන්නේ නැහැ හෙඩ්සෙට් එක. ඉතින් ඕන තරක උස්සන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත අපේ ගෙදර ඉතුරු වෙච්ච මොනවාද ලීවල්ට ගන්න පොලිෂ් චුට්ටක් අරන් දින ටිකක් දාලා ඉතින් ඕක කියන්න ඕනේ නැහැ නේ. චුට්ටක් දාලා කලවම් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් පේන්ට් කරන එක තමයි තියෙන්නේ. ඒක ඉතින් ලස්සන පේන්ට් කරගන්න දැන් තැන් වල මේ මොකද ඔය නැවෙන තැන් වල වැඩි පොලිෂ් ගන්න එපා. ඒක ටිකක් ඇරලා තියන්න. මොකද නැත්තම් ඒවා ඇලෙන්න බලනවා. අපි ලයිට් එක පුරාමත් ගියාවා. ඊට පස්සේ අපි යටට තට්ටුවට මේ යට වයරින් එක වහගත්තේ නැහැ පුටි වලින්. මේ වගේ කොළපාට නිල් පාට වගේ මොනවද ඒකට කියන්නේ වොෂර් තියෙන්නේ රබර් වොෂර්. මොකද ඒක ටිකක් අර ලස්සන පිනවත් කියන නිකන් උඩ තියෙනකොට විඩිය තියන්නේ නැතුව කිනම් රබර් කුඩ තිබ්බම බැලන්ස් එක තියෙනවා හොඳට. වුණාට පේනදි ලස්සනට ලක්ෂණටම පේනවා දැන්. පේන්ට් එක ගෑවට පස්සේ ආ දැන් මම හිතන්නේ ඔය දැන් ඔය වෙලාවේ දිමිත්‍රි බ්‍රෝව මధుර කනවා. හවස් වෙලා තියෙන්නේ. වුණාට පේනවා ඉතින් ෂයින් එක කොහොමද කියලා සුපිරිම ෂයින් එකක් තියෙනවා. මේ ෂේප් එක පොඩ්ඩක් මම YouTube එකෙන් කොපි කළා ගොත් හරි ඒක ඉතින් ඇත්ත. YouTube එකේ මේක මේ Z එකේ තියෙන මොකද ඒක Z හැඩේ ෂේප් එක කොපි කළා. අපි ඉතින් අර එහෙමම තියන්න නැතුව මේ හෙඩ්සෙට් රඳවණයක් විදිහට තියන්න නැතුව පොඩි ගැටපටික් දෙකක් එකතු කරපු එක තමයි මෙතන උනේ ඇත්තම කිව්වොත්. ඒ වගේම මෙතන මේ විදිහට නවන්න පුළුවන් උස්සන්න පුළුවන් කියන වාසිය තමයි ඉතින් මේ ඔයගොල්ලන්ට පුළුවන් ලයිව් ස්ට්‍රීම් එකක් කරනකොට තමයි මූණට ලයිට් එක වට්ටන්න සහ නිකන් ඉන්නලා ටේබල් ලැම්ප් එකක් විතර පාවිච්චි කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ තව LED ස්ට්‍රිප් එකක් අපි ගත්ත චූටි එකක්. මේකත් වොට් 5ක
එලියක් දෙනවා. මේකත් ඕගොල්ලන් සිවිල් කඩවලින් හරි නැත්නම් ඉලෙක්ට්‍රික් මොකද ඉලෙක්ට්‍රික් ලයිට් කඩවලින් ගන්න පුළුවන්. අපිට ඒක වටේට අලෝ ගන්න එක තමයි මෙතන වෙන්නේ. අර සස්ටජන් කප් එකේ උඩට ඔයාලට මේ විනිවිද පේන ට්‍රාන්ස්පරන්ට් මූඩියක් ගත්තොත් හොඳයි. මොකද ලයිට් එක ලස්සනට පේනවා. එතකොට අපි ඒකම අවුල කෝප්පෙ ගත්තාම මේක ඇතුළත් පේනවා. ඉතින් ඇත්තම කිව්වොත් ඒක අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් මේ මොකට පේනද උඩින් අර හිලෙන් දාපු වයර් දෙක එකට මූට් කරලා වයර් දාලා වයර් ටේප් දාලා ඒක ඉතින් අලෝ ගන්න සිද්ධිය තමයි මෙතන වෙන්නේ. ඒක තුට්ටුට ටෙස්ට් කරලා බලන්න. ඔයාලා දාන සුපර් ග්ලූ එක සමහරලාට අර මොකක්ද කියන්නේ මේ ස්විච් එක උඩට වැඩිපුර වක් කළොත් ඒ ස්විච් එක පොප් අප් වෙන ගතිය අඩු වෙනවා. ඒක අඩු වෙනවා කියන්නේ ඒක ඇතුළට ගම් ගියොත් එහෙම මලස ඒක ඊට පස්සේ තව ස්විච් එකක් හොයන් යන්න වෙනවා. අනිත් එක වයරින් එක ආයෙ අදින්න බෑ. මේ මේක අදිනකොට වෙච්ච දෙයක් තමයි අපිට මේ වයරින් එක කරොත් එකපාරින්ම කරන්න ඕනේ. හරියටම ටේප් දාලා කරන්න ඕනේ. ඊට අපි ගත්තා 12 වෝට් මොකක්ද කියන්නේ පවර් පැක් එකක්. ඕගොල්ලන්ට හයි කරන ඉස්සර පවර් පැක් එකක් මේකෙන් අලුත් තාලේ පවර් පැක් එකක් මට තේරෙන්නේ නැහැ. ඒක මේ එන කැලි ගොඩක් තියෙන එකේ පවර් පැක් එකේ අර ඔයගලට පේනදි වයර් හතරක් ඇවිල්ලා දිනවා. දන දන දෙකයි රින රින දෙකයි. ඒත් ඔක්කොම සෙට් කරලා අපි පවර් පැක් එකේ ලයින් දෙකට දුන්නා. ඊට අපි කර පොඩ්ඩක් වැහෙන්න බීම් බටක් දාලා ඒක පොඩ්ඩක් වයරින් එක කැටයි නැත්තම් බීම් බටේකුත් තියලා ටේප් එකේ තිබ්බා. මේක මේක මෙහෙමයි මහත්තයෝ. මේ අපිට පුළුවන් විදිහට හැදුවේ ඉතින් දන්නේ නැද්ද මේ පොඩ පොඩ ඉතින් දාන්න මෙහෙම දිනවා. ඕඩක් වෙන්න සුපර් ග්ලූ දාලා සුපර් ග්ලූ ටිකක් දාලා අරක අලෝ ගන්න එක සිද්ධිය ඉස්සරහ කරගත්තා. ඊටසක චුට්ටක් ටච් වුණ ගමන් ඇති පත් වෙනවා. ඉතින් අන්තිමට ෆයිනල් එක පෙවුනේ මෙන්න මේ විදියට. හරි ගයිස් හැමෝටම කියනවා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න කියලා. ඉස්සරහට තව වීඩියෝස් පාට් දාන්න තියෙනවා. ලයිව් එන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ සපෝට් එක තමයි මට තියෙන්නේ. ඉතින් අදට ගියා. සුබ දවසක්. පරිස්සමින් ඉන්න ගයිස්. ආයි සෙට් වීඩියෝ එකේ